අයිබෝන් ඔටෝකැට් දන්න සිංහලින් YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න. අද අපි අලුත් පාඩමකින් ආවේ ඒ තමයි කොහොමද අපි AutoCAD software එකේ drawing අඳිනකොට අපි පාවිච්චි කරන මවුස් එක මොන විදියටද drawing අඳින්නේ භාවිත කරන්නේ කියන එක. ඔයාලා දන්නව ඇති ඔයාලා laptop එකේ drawing නැන්දත් ඒ වගේම ඔයාලා desktop එකේ drawing නැන්දත් ඔයාලට අනිවාර්යයෙන්ම භාවිත කරන්න වෙනවා මවුස් එක. මවුස් එක භාවිත කරනකොට මවුස් එකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි left button එක, ඒ වගේම මවුස් එකේ right button එක, ඒ වගේම මවුස් එකේ තියෙන mouse wheel එක. අපි බලමු මේ buttons තුන කොහොමද අපිට drawing අඳිනකොට පාවිච්චි කරන්න වෙන්නේ කියන දේ. අපි එහෙනම් යමු AutoCAD software එකට කොහොමද අපි මවුස් එක අපේ drawing අඳිනකොට භාවිත කරන්නේ කියන වීඩියෝ එක අරගෙන. හරි අපි මුලින්ම බලමු අපේ මවුස් එකේ left button එක කොහොමද අපි AutoCAD software එකත් එක්ක පාවිච්චි කරන්නේ කියන එක. අපි මවුස් එකේ left button එක එකපාරක් ක්ලික් කරනකොට අපි ඒකට කියනවා ක්ලික් කියලා. අපි මවුස් එකේ right button එක එකපාරක් ක්ලික් කරනවා නම් අපි ඒකට කියනවා right click කියලා. ඔයාලට මේ වචන දෙකේ වෙනස තේරෙන්නේ නැති මවුස් එකේ left button එක එකපාරක් ක්ලික් කරනවා නම් අපි ඒකට ක්ලික් කියන වචන විතරක් පාවිච්චි කරනවා. නමුත් අපි මවුස් එකේ right button එක ක්ලික් කරනවා නම් අපි ඒකට කියනවා right click කරනවා කියලා. මම ඉදිරියට drawing අදිනකොට AutoCAD software එකත් එක්ක පාවිච්චි කරනවා මවුස් එක මම ඔයාලට කිව්වා ක්ලික් කරන්න කියලා. ඔයාලා එතකොට දැනගන්න ඕන මම ඔයාලට මේ කියන්නේ මවුස් එකේ left button එක එකපාරක් ක්ලික් කරන්න කියන එක කියලා. මට අවශ්‍ය වුණොත් මම ඔයාලට right button එක click කරන්න කියලා මම ඔයාලට කියනවා right click කරන්න කියලා. හරි අපි එහෙනම් බලමු left button එක use කරන්නේ කොහොමද කියන දේ. පාඩේ පේනවා ඇති AutoCAD software එකේ user interface එකේ තියෙන ඕනම tool එකක් ඕනම icon එකක් select කරගන්න අපි mouse එකේ left button එක තමයි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ. user interface එකේ තියෙන ඕනෑම කොටසක් එකපාරක් click කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ tool එක එහෙම නැත්නම් ඒ tab එක එහෙම නැත්නම් ඒ icon එක අපිට active කර ගන්න. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. මට අවශ්‍යයි line කියන tool එක active කර ගන්න. මම කරන්නේ mouse එකේ මම mouse point එක line කියන tool එකට අරන් ගිහින් click කරනවා. ඔයාලට පේනවා ඇති click කරාට පස්සේ line කියන tool එක active වෙනවා. මම ඔයාලට line එකක් ඇඳලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති line කියන tool එක දැන් active වුණා. අපිට අවශ්‍ය නම් circle කියන tool එක active කරන්න මම circle එක උඩට mouse point එක අරන් ගිහලා circle එක click කරනවා. ඔයාලට දැන් පේනවා ඇති circle tool එක active වුණා. ඒ වගේම මම rectangle tool එක active කරගන්න ඕන නම් rectangle icon එක උඩට mouse point එක අරන් ගිහලා click කරනවා. ඔයාලට දැන් පේනවා ඇති rectangle tool එක active වෙලා තියෙනවා. මේ ආකාරයට අපිට අවශ්‍ය ඕනම tool එකක් active කරගන්න අවශ්‍ය නම් අපි කරන්නේ mouse point එක එයා දාලා tool එක ළඟට අරන් ගිහිල්ලා click කරන එක. ඊළඟට අපි mouse එකේ left button එකෙන් තව කාර්යයක් සිදු කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන object කිහිපයක් තියෙනවා. මේ object කිහිපෙන් කැමති object එකක් අපිට select කරගන්න අවශ්‍ය නම් අපි කරන්නේ අපේ mouse එක අදාළ object එක උඩට mouse point එක අරන් ගිහිල්ලා click කරන එක. ඔයාලට පේනවා ඇති එහෙම ක්ලික් කරාට පස්සේ අදාළ ඔබ්ජෙක්ට් එක නිල් පාටට හයිලයිට් වුණා. මේ ආකාරයට අපිට ඔබ්ජෙක්ට් කිහිපයක් සිලෙක්ට් කරගන්න අවශ්‍ය නම් අදාළ ඔබ්ජෙක්ට් උඩට මවුස් පොයින්ට් එක අරන් ගිහලා ක්ලික් කරාට පස්සේ ඒ අදාළ සියලුම ඔබ්ජෙක්ට් වලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ අදාළ ඔබ්ජෙක්ට් සියල්ල සිලෙක්ට් වුණයි කියලා දැනගන්න පුළුවන් ඔයාලට ඔබ්ජෙක්ට් නිල් පාටට හයිලයිට් වෙනවා. මේ හයිලයිට් වුණු ඔබ්ජෙක්ට් සිලෙක්ට් වෙච්ච ඔබ්ජෙක්ට් ඔයාලට ඩීසිලෙක්ට් කරගන්න ඕන නම් ඔයාලගේ කීබෝඩ් එකේ වම්මත පැත්තේ ඉහළ කෙරවලේම තියෙනවා escape කියලා බටන් එකක්. escape කියන බටන් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ select වෙච්ච object එක unselect කරගන්න. ඔයාලට දැන් පේනවා ඇති select වුණු සෑම object එකක්ම unselect වුණා. ඒ වගේම අපි හිතමු object විශාල ප්‍රමාණයක් අපේ drawing එකේ තියෙනවා නම් ඔයාලට එකින් එකට මේ විදියට ක්ලික් කර කර ඒ object select කරන්න සැහැන්න වෙලාවක් යනවා. ඒකට AutoCAD software එකේ විශේෂ option එකක් ලැබිලා තිනවා. ඒ තමයි window selection කියන එක. window selection ආකාර දෙකයි. ඒ ආකාර දෙක මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් ඔයාගේ mouse point එක යම් කිසි ස්ථානයක click කරලා drawing area එකේ දකුණු අත පැත්තේ නම් වම් අත පැත්තට mouse point එක අරන් යනකොට ඔයාලට පේනවා ඇති කොළ පාට window එකක් ඇඳෙනවා. මේකට කියන්නේ green selection කියලා. මේ window එකට යම් කිසි object එකක කුඩා කොටසක් හරි ඇතුළත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්
ඒ ඔබ්ජෙට් එක සිලෙක්ට් කරගන්න. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. මට අවශ්‍යයි මේ රෙක්ටැන්ගල් එකයි මේ සර්කල් එකයි සිලෙක්ට් කරගන්න. මම කරන්නේ මවුස් පොයින්ට් එක එකපාරක් ක්ලික් කරලා ඩ්‍රෝයින් ඒරියා එකේ මේ ඔබ්ජෙක්ට් එක ග්‍රීන් වින්ඩෝ එකට යම් කිසි කොටසක් ඇතුළත් වෙන විදිහට සිලෙක්ට් කරගත්තම ඔයාලට පේනවා. ඒ ඔබ්ජෙක්ට් එක වින්ඩෝ එකට ඇතුළත් වෙනකොටම හයිලයිට් වෙනවා. සුදු පාටට ටිකක් තදට හයිලයිට් වෙනවා. අපි මේම හයිලයිට් වුණාට පස්සේ මවුස් පොයින්ට් එක ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති මේ ඔබ්ජෙක්ට් එක හයිලයිට් වුණා. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් වුණා. ඒ කියන්නේ අපි ග්‍රීන් සිලෙක්ෂන් එක කරන අවස්ථාවක යම් කිසි ඔබ්ජෙක්ට් එකක උඩා කොටසක් හරි ග්‍රීන් වින්ඩෝ එකට ඇතුළත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් ඒ ඔබ්ජෙක්ට් එක එකපාර සිලෙක්ට් කරගන්න. මේ ආකාරයට අපිට ඔබ්ජෙක්ට් තුනක් සිලෙක්ට් කරගන්න ඕන නම් ඒ ආකාරයටම ග්‍රීන් වින්ඩෝ එක මෙම ඔබ්ජෙක්ට් තුන ඇතුළට රැගෙන යනවා නම් යම් කිසි පොඩි කොටසක් හරි වින්ඩෝ එකට ඇතුළත් වෙන විදියට ග්‍රීන් වින්ඩෝ එක අපි ඇඳලා ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙම ඔබ්ජෙක්ට් තුනම සිලෙක්ට් වුණා. මේ ආකාරයට මේ ඔබ්ජෙක්ට් සියල්ල සිලෙක්ට් කරගන්න ඕන නම් මේ ග්‍රීන් වින්ඩෝ එකට මේ ඔබ්ජෙක්ට් සියල්ලම යම් කිසි කොටසක් හරි ඇතුළත් වෙන විදියට වින්ඩෝ එක ඇඳලා ක්ලික් කරාට පස්සේ අපිට මේ ඔබ්ජෙක්ට් සියල්ල සිලෙක්ට් කරගන්න පුළුවන්. එකින් ඔයාලට පැහැදිලි වෙනවා ග්‍රීන් වින්ඩෝ එකක සිලෙක්ෂන් එකක් කරනවා නම් යම් කිසි ඔබ්ජෙක්ට් එකක කුඩා කොටසක් ඇතුළත් වුණා නම් ඒ වින්ඩෝ එක ඇතුළට අපිට හොඳටම ප්‍රමාණවත් ඒ ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න. මම ඊළඟ වින්ඩෝ සිලෙක්ෂන් එක කියන්නම්. ඒ තමයි බ්ලූ වින්ඩෝ සිලෙක්ෂන් එක. අපි මවුස් පොයින්ට් එක ඩ්‍රෝයින් ඒරියා එකේ ක්ලික් කරලා වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට මවුස් පොයින්ට් එක අරන් යනකොට ඔයාලට පේනවා ඇති නිල් පාට වින්ඩෝ එකක් තමයි අපිට දකින්න පුළුවන්. මේ නිල් පාට වින්ඩෝ එකට එහෙම නැත්නම් මේ බ්ලූ වින්ඩෝ එකට යම් කිසි ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න අවශ්‍ය නම් මේ බ්ලූ වින්ඩෝ එකට ඒ ඔබ්ජෙක්ට් එකේ සියල්ලම ඇතුළත් වෙන්න ඕන. ඔයාලට මම මේ ලයින් එක සිලෙක්ට් කරලා පෙන්නන්නම්. යම් කිසි කොටසක් සිලෙක්ට් වුණාට ඒ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒකට අපිට අවශ්‍ය වෙනවා සම්පූර්ණයෙන්ම මේ ලයින් එකම මේ බ්ලූ වින්ඩෝ එක ඇතුළට එන විදිහට සිලෙක්ට් කරගන්න. දැන් අපි මවුස් පොයින්ට් එකෙන් ක්ලික් කරාම ඔයාලට දැන් දකින්න පුළුවන් ලයින් කියන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් වුණා. මම මේ ආකාරයට රෙක්ටැන්ගල් එකයි ලයින් එකයි දෙකම සිලෙක්ට් කරගන්නම්. මවුස් පොයින්ට් එක එකපාරක් ක්ලික් කරලා බ්ලූ වින්ඩෝ එක ඇතුළට ඒ ඔබ්ජෙක්ට් එක සම්පූර්ණ වෙන විදියට වින්ඩෝ එක ඇඳගෙන ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ ඒ ඔබ්ජෙක්ට් දෙකම ඔයාලට පේනවා සිලෙක්ට් වෙනවා. මේ ආකාරයට සම්පූර්ණයෙන්ම ඔබ්ජෙක්ට් සියල්ලම සිලෙක්ට් කරගන්න අවශ්‍ය නම් බ්ලූ වින්ඩෝ එකක් මේ සම්පූර්ණම ඔබ්ජෙක්ට් එක ඒ බ්ලූ වින්ඩෝ එක ඇතුළට යන විදියට මම වින්ඩෝ එකක් ඇඳගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ සියල්ලම ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න. මේ සිලෙක්ට් වුණු ඔබ්ජෙක්ට් එක අන්සිලෙක්ට් කරගන්න නම් මං කීබෝඩ් එකේ එස්කේප් බටන් එක ක්ලික් කරනවා. ඊළඟට තවත් සිලෙක්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ලැසෝ සිලෙක්ෂන් කියන එක. ලැසෝ සිලෙක්ෂන් එක කරන්නේ මවුස් එකේ ලෙෆ්ට් බටන් එක ක්ලික් කරගෙන මෙන්න මේ ආකාරයට තමන්ට අවශ්‍ය විදියට සිලෙක්ෂන් එක හැඩතලයකින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් මම මේ සර්කල් එකයි ලයින් එකයි මම හැඩතලයකින් ඇඳගත්තා. දැන් මම ලෙෆ්ට් බටන් එක ඇතහැරියට පස්සේ ඔයාලට පේනවා සර්කල් ඔබ්ජෙක්ට් එකයි ලයින් කියන ඔබ්ජෙක්ට් එකයි සිලෙක්ට් වුණා. මේ ආකාරයට පුළුවන් රෙක්ටැන්ගල් ඔබ්ජෙක්ට් දෙක සිලෙක්ට් කරගන්නේදී ඔයාලට පේනවා දැන් රෙක්ටැන්ගල් ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් වුණා. අපි බ්ලූ වින්ඩෝ එකෙන් මේක කරලා බලමු. මවුස් පොයින්ට් එක ලෙෆ්ට් බටන් එක ක්ලික් කරගත්තා. බ්ලූ වින්ඩෝ එක ඔයාලට පේනවාද බ්ලූ වින්ඩෝ එක ඇතුළට එන විදියට සම්පූර්ණයෙන්ම ඔබ්ජෙක්ට් එක ඇඳගත්තට පස්සේ බ්ලූ වින්ඩෝ එක ඇතුළට ඒ ඔබ්ජෙක්ට් තුනම අයිති වුණා. එතකොට ඔයාලට දකින්න පුළුවන් ලැසෝ සිලෙක්ෂන් එකෙන් ඒ ඔබ්ජෙක්ට් තුනම සිලෙක්ට් වුණා. දැන් අපි ඊළඟට බලමු රයිට් ක්ලික්. එහෙම නැත්නම් මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරාට පස්සේ මොනවද කරගන්න පුළුවන් අපිට කියලා. මම නිකන් ඔයාලා ඩ්‍රෝවින් ඒරියා එකේ අපි මවුස් එකේ රයිට් බටන් එක එකපාරක් ක්ලික් කරලා පෙන්නන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේ වින්ඩෝ එකෙන් ඔයාලට අවශ්‍ය AutoCAD software එකේ වෙනස්කම් කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ ගැන කතා කරන්නේ නැහැ. මම ඔයාලට යම්කිසි ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා පෙන්නන්නම්. මම මුලින්ම මේ ලයින් කියන ඔබ්ජෙක්ට් එක ක්ලික් කරලා ඊට පස්සේ රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එකේ ඔයාලට පේනවා ඇති erase, move, copy selection, scale, rotate. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකට කරන්න පුළුවන් වෙනස්කම් ටික මේ ලිස්ට් එකෙන් එනවා. අපිට මේක erase කරගන්න ඕන නම් මම ඔයාලට පෙන්නන්නම්. ඉරේස් කියන කමාන්ඩ් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට දැන් දකින්න ඇති ඒ ඔබ්ජෙක්ට් එක ඉරේස් වුණා. මම නැවතත් ලයින් කියන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ඊළඟ කොටස පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති එතන යටම තියෙනවා
ප්‍රොපර්ටිස් කියලා මම ප්‍රොපර්ටිස් කියන කමාන්ඩ් එක ක්ලික් කරලා පෙන්නන්න මේ ලයින් කියන ඔබ්ජෙක්ට් එකට අදාළ ප්‍රොපර්ටිස් වින්ඩෝ එකක් එනවා මේ ප්‍රොපර්ටිස් වින්ඩෝ එකේ ඔයාලට පේනවා ඇති මේ ලයින් ඔබ්ජෙක්ට් එකට අදාළ කලර් එක ලේ එක ලයින් ටයිප් එක ලයින් ටයිප් ස්කේල් එක ඇන්ගල් එක ලෙන්ත් එක මේ ආදී ඩීටේල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රොපර්ටිස් බොක්ස් එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මම මේක ක්ලෝස් කරන්නම් නැවතත් මම රයිට් ක්ලික් කරලා මෙතන ඔයාලට පේනවා ඇති යටම තියෙනවා ක්වික් ප්‍රොපර්ටිස් කියලා ක්වික් ප්‍රොපර්ටිස් කියන්නේ මේ ලයින් කියන ඔබ්ජෙක්ට් එකට අදාළ කලර් එක ලේ එක ලයින් ටයිප් එක ඒ වගේම ලෙන්ත් එක අපිට ඉක්මනින් දැනගන්න ඕන ප්‍රොපර්ටිස් ටික මෙතන ක්වික් ප්‍රොපර්ටිස් වින්ඩෝ එකකින් පෙන්නනවා ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් සර්කල් ඔබ්ජෙක්ට් එක උඩ රයිට් ක්ලික් කරලා ක්වික් ප්‍රොපර්ටිස් ගිහිල්ලා ඔයාලට පේනවා ඇති දැන් තිනවා සර්කල් කියන ඔබ්ජෙක්ට් එකට අදාළ කලර් එක ලේ එක ලයින් ටයිප් එක ඒ වගේම මේ සර්කල් එකේ රේඩියස් එක ඩයිමීටරේ ඒරියා එක මේ ආදී සර්කල් ඔබ්ජෙක්ට් එකට අදාළ ක්වික් ප්‍රොපර්ටිස් ටික අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි ඇති මවුස් එකේ රයිට් බටන් එක එහෙම නැත්නම් රයිට් ක්ලික් කරාට පස්සේ අපිට මොනවාද දැනගන්න පුළුවන් ඩීටේල්ස් ඒ වගේම අදාළ ඔබ්ජෙක්ට් එකට අපිට අවශ්‍ය මොනවාද කරගන්න පුළුවන් වෙනස්කම් කියන දේ. ඊළඟට මම කතා කරන්න යන්නේ අපේ මවුස් වීල් එක ගැන. අපි මේකට කියනවා ස්ක්‍රෝල් එක කියලා. ඒ වගේම අපි මේකට ස්ක්‍රෝල් බටන් එක කියලාත් භාවිත කරනවා. අපි ස්ක්‍රෝල් එකෙන් කරන්නේ ඇත්තටම අපේ ඩ්‍රෝවින් ඒරියා එකේ අපේ මේ වර්ක් ස්පේස් එකේ ඇඳලා තියෙන ඩ්‍රෝවින්ස් zoom කරගන්න ඒ වගේම zoom out කරගන්න අපි මේ ස්ක්‍රෝල් එක භාවිත කරනවා. අපි එකට භාවිත කරන වචන දෙකක් ස්ක්‍රෝල් අප් කරනවා ඒ වගේම ස්ක්‍රෝල් ඩවුන් කරනවායි කියන එක. මම ඔයාලට පෙන්නන්නම් මගේ ස්ක්‍රෝල් එක මගේ පැත්තට කරකෙව්වම ඔයාලට පේනවා ඇති zoom out වෙනවා. ඒ කියන්නේ අපි drawing area එකේ තියෙන object ටික කුඩා වෙනවා. ඒ කියන්නේ zoom out වෙනවා. මම ස්ක්‍රෝල් බටන් එක ස්ක්‍රෝල් ඉන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අදාළ object ටික zoom වෙනවා. ඒ වගේම මම මෙතන තව කරුණක් පැහැදිලි කරන්නම් අපිට මෙම object ටික මෙම drawing area එකේ තියෙන මෙම object ටික zoom කරගන්න අවශ්‍ය නම් අපි මුලින්ම කරන්න ඕන අපේ mouse point එක මේ අදාළ object තියෙන තැනට අරන් ගිහිල්ලා ඊට පස්සේ scroll up කරන එක. scroll up කරනවා කියන්නේ අපේ scroll wheel එක ඉදිරියට කරකවන එක. ඔයාලට පේනවාද scroll wheel එක ඉදිරියට කරකවනකොට අදාළ object ටික zoom වෙනවා. ඒ වගේම අපිට මේක zoom out කරගන්න ඕන නම් scroll down කරගන්න ඕන. ඒ කියන්නේ අපේ scroll wheel එක තමන්ගේ පැත්තට කරකවන්න ඕන. එහෙනම් අපිට පෑදිලි scroll wheel එකෙන් කරන කාර්යයන් දෙකක් ඒ තමයි අදාළ object අපිට zoom කරගන්න අවශ්‍ය නම් අපි scroll up කරනවා අදාළ object zoom out කරගන්න ඕන නම් scroll wheel එක scroll down කරනවා. mouse wheel එකෙන් කරන ඊළඟ වැදගත්ම දේ තමයි pan කරනවායි කියන එක. mouse wheel එක press කරලා තද කරගෙනම ඉන්නකොට ඔයාලට පේනවා අපේ mouse point එකේ cross අයගේ හැඩේ hand එකක් බවට පත් වෙනවා. මේ hand එකෙන් අපිට පුළුවන් අවශ්‍ය විදියට අපේ මේ drawing area එක එහාට මෙහාට කරන්න. ඔයාලට පේනවා ඇති hand එකෙන් මම කොලේ තද කරගෙන يعني drawing area එක තද කරගෙන එහාට මෙහාට කරනවා. ඔයාලට පේනවා ඇති ඒක. අපි මේකට කියන්නේ pan කරනවායි කියන එක.